Sirese FM, Dharma Sanya. Adı Dharma Sanya, Dharma Anushasana ve Pujyapada Agulugamuwe Ariyananda Swamin Vahansegen. සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන භවනා ක්‍රමයන් පිළිබඳව හඳුන්වා දෙමින් මේ පින්වතුන්ගේ දහම් ගැටළු වලට උත්තර ලබා දෙමින් මේ දේශනාව පවත්වන්නට බලාපොරොත්තු වෙනවා. පසුගිය දේශනාවන් වලදී කසින භවනා වඩන ආකාරයත් අපි විස්තර කරලා දුන්නා. අද දවසේත් මුලදී බලාපොරොත්තු වෙනවා ඒ කසින භවනාවන්ගෙන්ම තව කසිනයක්, ඒ කියන්නේ ආපෝ කසිනය වඩන ආකාරය විස්තර කරලා දෙන්නට. බුදුරජාණන් වහන්සේ සමත කර්මස්ථාන 40ක් පෙන්වුම් කරලා තියෙනවා. ඉතින් ඒ සමත කර්මස්ථාන 40 අතරෙන් 10ක් කසින භාවනාවන්. ඒවායින් කසින භාවනා දෙකක් ගැන අපි තොරතුරු කියලා දුන්නා. පළමුවෙන් අපි ඕදාත කසිනේ වඩන ආකාරය විස්තර කරලා දුන්නා. ඕදාත කසිනේ ඒ කසිනේ අනික්කවට වඩා ටිකක් පහසු නිසා පළමුවෙන් ඒ දේශනාව කළා. නමුත් අනුපිළිවෙල ගන්නවා නම් පඨවි ආපෝ තේජෝ වායෝ නීල පීත ලෝහිතෝ දාත ආලෝක ආකාශ මේ අනුපිළිවෙලයි තියෙන්නේ. ඒ නිසාවෙන් පඨවි කසිනේ පිළිබඳව අපි දෙවනුව හඳුන්වා දුන්නා. අද දවසේ බලාපොරොත්තු වෙනවා ආපෝ කසිනේ. ආපෝ කියලා කියන්නේ පින්වතුනි මේ ජලය, වතුර. මේ උපමාව අපි ගන්නවා සමාධි කරන්න. සිතේ සමාධි කරන්න අපිට හැම අරමුණක්ම ගන්න පුළුවන්. ඉතින් ඒ අරමුණු බුදුරජාණන් වහන්සේ 40කට වෙන් කරලා තියෙනවා. ඉතින් ඒ 40 අතරින් ඉතින් අපිට ප්‍රධාන ප්‍රකට වෙන අරමුණක් තමයි වතුර. මොකද අපි හැමෝම නිතර භාවිතා කරන එකක්. අතපය හොදන්න, ඒ වගේම මොන හොද ගන්න, ඒ වගේම නාගන්න, වෙනත් දේවල් පිරිසුදු කරන්න අපි නිතරම භාවිතා කරන නිසා ආපෝ අරමුණු කරගන්න ලේසි අනෙක්කේවට වඩා. නමුත් මුලදී මේ වතුර සංඥාව මනසේ පිහිටුවා ගන්න උග්ඝා නිමිති පටිභාග නිමිති බවට පච්චර ගන්න ටිකක් මහන්සි වෙන්නට ඕනේ. භාවනාව ගැන ඕනෑකම තියෙන පින්වතුන්ට පුළුවන් මේ ආපෝ කසිනේ වඩලා වුණත් සමාධි මතු කරගන්න. අතීතයේ අය ස්වාමීන් වහන්සේලා දායක පින්වතුන් එහෙම වඩලා ඒ සමාධි පුදවාගෙන තියෙනවා. පොදුවේ ගත්තොත් ස්වභාවික අරමුණක්. ස්වභාවික අපිට තියෙනවා නිශ්චලව තියෙන වැවක්, පොකුණක්, ඒ වගේම විලක්, ඒ වගේ ජලාස ගන්න පුළුවන් අපේ ආපෝ කසින අරමුණක් වශයෙන් ස්වභාවික අරමුණු. මහමෝදුණා ජන්න පුළුවන් රැලි නැති තැන්වලදී. නිශ්චල තින තැන්වල මහමෝදුණා ජන්න පුළුවන්. ඔය කලපුවාගේ තැන්වල උලක් නැති අවස්ථානුකූලවල බොහොම නිශ්චලව ඒ වතුර උනත් පිහිටනවා. ඒ වතුරේ පැහැදිලිකමක් තියෙනවා නම් වඩාම හොඳයි. ඒ විදිහට තියෙන ආරම්මණයක් තමයි අපි ස්වභාවික අරමුණු වශයෙන් ගන්නේ ආපෝකසනේ වඩන්නේ. ඒකම පින්වතුනේ අපේ සකස් කරගත්තු අරමුණකුත් ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපිට පුළුවන් ජල භාජනයක් හදාගන්න. මොන හරි අපේ නිවසේ අපිට පහසුවෙන් බලා ගන්න පුළුවන් කොඩා භාජනයකට හෝ ටිකක් ලොකු භාජනයකට හෝ පැහැදිලිව දැක් ගන්න පුළුවන් භාජනයකට හදා ගන්න පුළුවන්. ඉතින් අපි හදා ගැනීම කරන කෙනා විශේෂයෙන්ම හොඳයි රවුම් භාජනයක් ගන්නවා නම් හිතට අරමුණු කරගන්න ලේසි මේ රවුම් ආරම්මණය. ඒ කාරණාවෙන් හින්දා කසින මණ්ඩල වුණත් අපි වැඩිපුර අරමුණු කරන්නේ රවුම් නිසා රවුම් කාරණාව ගොඩාක් හොඳයි.
දෙගේ කෙසේ වෙතත් ස්වභාවික ආරම්මණයේදී අපිට හැඩයක් අමාරුයි අපිට ඕන හැඩයක් අමාරුයි හිතෙන් හදාගන්න පුළුවන් ඒ අනුව අපි ස්වභාවික ආරම්මණයේ ඉඳන් අපි පටන් ගමු දැන් ස්වභාවික ආරම්මණයක් පෙන්වතුනේ අපි දකිනවා නම් අපේ තම විලක් හෝ පොකුණක් හෝ එහෙම නැත්නම් මොන හරි ජලාශයක් හෝ දකින ආරම්මණය අපේ ඒ ස්වභාවික හැට පහසෙන් අරමුණු වෙන තැනක වාඩි වෙනවා. හිටගෙන වුණත් වරදක් නැහැ. ඉතින් වාඩි වීම වඩා හොඳයි. දීර්ඝව ඉන්න පුළුවන් නිසා. වාඩි වෙලා වැවක් නම් වැව් කණ්ඩිය උඩ ඉඳන් පුළුවන්. එහෙම නැත්නම් ටිකක් උසක ඉඳන් පුළුවන්. නිවාඩුවට ගිහිල්ලා නිවාඩු නිකේතුණෙන් නම් ඔය ජලයේ දිහා බලන් ඉන්නේ. අන්න ඒ දේම තමයි අපි මේක භවනාවක් වශයෙන් වඩනවා. නිවාඩුවේ බලාගෙන පරිසර සුන්දරත්වය බලනවා. අපි කරන්නේ එහෙම නෙමෙයි මේ කසිනියක් වශයෙන් ආපෝ සංඥා මනසට මතු කරවා ගන්නවා. ඉතින් ඒ දේම අපි ආපෝ 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 නැත්තම් Tamanṭa ජලය ජලය වතුර වතුර මේ වචනේ අනිවාර්යයෙන්ම යන්නට ඕනේ. වචනයත් එක්ක තමයි හිත ඒකට අලුත් කරවා ගන්න. ආරම්මණය අලුත් කරවා ගන්න වචනෙන් ඒකට කියන විතර්කය කියලා පින්වතුනි. දැන් භවනාවක ඉතාම වැදගත් කාරණාව තමයි මේ විතර්කය කියන එක. විතර්කය හොඳට යෙදුනොත් තමයි විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා අනුපිළිවෙලින් හැදෙන්නේ. ඒ නිසා ආරම්භණයට විතර්කය හදලා දෙන්නට මේ ආපෝ කියන සංඥාව අපි නැවත නැවත මෙනෙහි කරන්නට ඕනේ. වචනය මෙනෙහි කරන්නට ආපෝ ආපෝ නැත්තම් ජලය ජලය ජලය. ඉතින් ඒ සිංහල භාෂාව අමාරු කෙනෙක් ඉන්නවනම් වෝටර් වෝටර් ඒ කැමැති වචනයකින් අපි මෙනෙහි කරගන්න. මෙහෙ මෙනෙහි කර කර මෙනෙහි කර කර ඉන්නකොට අපි හිතට මේ ආරම්මණය කාවදිනවා නිකන් පේනවා වගේ පේනවා. නිකන් ඇහැට එනත්ත හිතට පේනවා වගේ දැනෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවට ටිකක් ඇස් දෙක වහගෙන අපේ ආපෝ ආපෝ කියන සංඥාව මෙනෙහි කරනවා. ආයේ මේක අතුරුදහන් වුණාම ඇස් දෙක අරගන්න. ඇස් දෙක අරගෙන ආයෙත් අර ආරම්මණය දිහා බලාගෙන ආපෝ 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 කියන සංඥා වඩනවා. ඉතින් ආයෙත් ටික වෙලාවක් යනකොට මේ ආරම්මණය හොඳට මනසට එක්කව වෙනවා. එහෙම කීපවතාවක් කරනවා. ඒ කීපවතාවක් කරනකොට මේ ආපෝ සංඥා හොඳට මනසෙත් තියෙනවා වෙනස් වෙන්නේ නැහැ. දිගට තියෙනවා. මේකට කියන ඔග්ගහ නිමිත්තයි කියලා. ඉතින් මනසේ දැන් ආරම්මණය තියෙනවා. දැන් ඔය නිතර වඩන්න පුළුවන්. දැන් මේ ආරම්මණය අරන් යන්න පුළුවන්. Tamanṭa කැමැති තැනක වාඩි වෙලා භවනා කරන්න පුළුවන්. යන ගමනොච්චේ කියාම යනවා ආපෝ 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 කියලා. ඊළඟට වාඩි වෙලා ඒ විදිහටම කරනවා. පුටුවක වාඩි වෙලා වුණත් කරනවා. පරියංක වාඩි වෙලා වුණත් කරනවා. Taman හැම ඉරියව්වකදීම පුළුවන් තරම් මේ ආපෝ සංඥාව මනසේ කාවදෙන්න අරිනවා. මනසට ඇතුළට කාවදෙන්න අරිනවා. දවසක් හෝ දෙකක් හෝ කීප දවසක් හෝ යනකොට මේක හොඳට කාවදෙනවා. කාවදින අවස්ථාවේදී මුලින්ම කායික පස්සද්ධි මතුවෙන්න පටන් ගන්නවා. නිකන් අහසේ ඉන්නවා වගේ භවනාවේ ලොකු පහසුවක් එන්න පටන් ගන්නවා. ඒ එක්කම මේ ආපෝ කසිනය හොඳට පුහුණු වෙනකොට පින්වතුනේ ආලෝක එන්න පටන් ගන්නවා. ඔබාස කලින් අපේ සංඥාව තිබ්බක හොඳට ආලෝකමත් වෙලා පේන්න පටන් ගන්නවා. හොඳට මේ ඉරේලියකින් එහෙම නැත්නම් ඉදිරි ආලෝකයකින් ජලය පේනවා වගේ අරමුණු වෙන්න පටන් ගන්නවා මනසට. අන්නේ ආරම්මණය තමයි පටිභාග නිමිත්තයි කියලා කියන්නේ. ඒ ආරම්මණයත් හොඳට වඩන්නට ඕනේ. හැබැයි පුංචි කාරණාවක් වෙනවා මෙතනදී. මුලදී උග්ඝා නිමිත්ත අවස්ථාවේදී වතුර අරමුණු කරගන්න හරියම ලේසි හොඳ ලස්සනට එන අරමුණ. පටිභාග නිමිත්තනේ එනකොට ආලෝකයේ මිශ්‍ර වෙන නිසා මේ වතුර කියන සංඥාව ආලෝක ඇතුළට වැටෙනවා. ආලෝකයේ ඇතුළට යනවා. ආලෝකය ප්‍රකට වෙනවා. එතකොට හිතට බයක් එනවා. මොකද මේ ආරම්මණයට උනේ ආරම්මණ නැති වුණාද කියලා. නැහැ පින්වත නැතුණා නෙමෙයි අර ආලෝක ආරම්මණය ප්‍රකට වුණා. වතුර ආරම්මණය ටිකක් ඇතුළට ගියා. ඒ වෙලාවේදී අපි අර ආලෝකයේ ඇතුලේ වතුර ආරම්මණය ගන්නට ඕනේ. ආපෝ ආරම්මණය ආලෝකයේ ඇතුලේ ගන්නට ඕනේ. ඒ වෙලාවේ ආලෝකයත් එක්කම ආපෝ 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 කියන සංඥාව අර
ආලෝකය ඇතුලේ අපේ මෙනෙහි කරන ආපෝ කියන සංඥාව. මෙහෙම මෙනෙහි කර කර මෙනෙහි කර කර හිත පවත්වාගෙන යනකොට හොඳට නැවත ප්‍රකට වෙනවා. ආලෝකයත් එක්ක හොඳට ප්‍රකට වෙනවා මේ ආපෝ සංඥාව නැත්තම් මේ වතුර සංඥාව ආලෝකයත් එක්ක හොඳට ප්‍රකට වෙනවා. අන්න ඒක තමයි පටිභාග නිමිත්තේ හොඳ අවස්ථාවක් මේරුව අවස්ථාව. ඉතින් පටිභාග නිමිත්ත මුලින් එන එක වැඩක් ගන්න අමාරුයි. එක්මනින් නැති වෙලා යනවා. නමුත් හොඳට මෝරපුවාම හොඳට ශක්තිමන්ත වුණාම ඒක කැඩෙන්නේ නැහැ. දැන් හොඳට ප්‍රබලව පිහිටනවා. ආපෝ සංඥාවත් එක්ක හොඳට මිශ්‍ර වෙලා ඒකට පිහිටනවා. වතුර අරමුණු කරගන්න හරිම ලේසි. මේ தත්වයටපත් වුණාම අපි අර ආපෝ සංඥාව පතුරවා ගන්න ඕනේ. දැන් අපිට තියෙන ඉස්සරහා ප්‍රදේශයක තමයි මේ ආපෝ සංඥාව නැත්තම් ජල සංඥාව. ඒක පතුරවා ගන්නවා. ඉතින් මේ අදිෂ්ඨාන කරලා පතුරවා ගන්න එක ක්‍රමයක්. තව ටිකක් ප්‍රදේශයේ පැතිරෙන්න. ඉතින් මේ බඹය අතරම් ප්‍රදේශයේ පැතිරෙන්න. තමන් ඉන්න කාමරයෙන් පැතිරෙන්න. මේ ක්‍රමයෙන් අදිෂ්ඨාන කරලා පතුරවා ගන්නවා. ඒ ක්‍රමයේදී සමහරෙකුට පැතිරලා එනවා. සමහරෙකුට එහෙම එන්නේ නැහැ. ටිකක් පතුරවන්න ඕනේ. වතුර කියන සංඥාව පතුරවනවා. ඒ කියන්නේ වම් පැත්තට වතුර කියන සංඥාව පතුරලා බලනවා. දකුණු පැත්තට පතුරලා බලනවා. පිට පැත්තට පතුරලා බලනවා. ඉහළ පැත්තට පතුරලා බලනවා. පහළ පැත්තට පතුරලා බලනවා. මේ විදිහට ඒ ආපෝ සංඥා පතුරවනවා. හැබැයි මේ පතුරු වීමේදී අපි වැඩි වේගවත් කරන්න යන්නත් එපා. ඉක්මනින් පතුරවන්න යන්නත් එපා. තමන් එක්තරා සැහැල්ලු මානසිකත්වකින් කරන්න. මෙහෙම පතුරව පතුරව ඉන්නකොට තමන්ට දැනෙන්න පටන් ගන්නවා හැමතැනම වතුර තියෙන්නේ. තමන් ඉන්න කාමරේ නම් කාමරේ හැමතැනම වතුර යට උඩ ඒ වම් පැත්තේ දකුණු පැත්තේ තමන්ගේ ශරීරයේ හැමතැනම වතුර තියෙන්නේ. මේ මට්ටමට ආවනම් ඒක හොඳ අවස්ථාවක්. ඒ විදිහට ආපෝ සංඥා නැත්තම් ජල සංඥා ප්‍රකට වුණාන් පස්සේ තව පතුරවන්න ඕනේ මේ. ඒ පැතිරවීම තමන්ට කැමති නම් තමන් ඉන්න ගේම පතුරවා ගන්න පුළුවන්. තවත් එහාට කැමති නම් එහාට යන්න පුළුවන්. හැබැයි ධ්‍යාන කරන්න මේ ඇති. නමුත් තව කෙනෙක් කැමති නම් ඊට වඩා එහාට කරන්න ඒ කරන තරමට ටිකක් මානසික ශක්තිය වැඩි. ඊළඟට ගම නගරය ලංකාව ඊළඟට ජම්බුද්දීපය ඒ වගේ මේ ලෝකයම ඊළඟට මේ සක්වල කැමැත්තා ප්‍රමාණයක් පතුරවා ගන්න පුළුවන් තමන්ට මේ වතුර සංඥාව. ඉතින් මේ ලෝකෙම වතුර පෙරලා තියෙන. ඉතින් අන්න ඒ විදිහට තමන්ට ගන්න පුළුවන්. අරමුණු කර ගන්න පුළුවන්. ඒ අරමුණ හොඳට ප්‍රකට වුණාන් පස්සේ පුදුමාකාර සැහැල්ලුවක් සතුටක් තියෙනවා. මේ සතුට සැහැල්ලුව මතුණාන් පස්සේ ධ්‍යාන කර ගන්න පුළුවන්. ධ්‍යාන කර ගැනීමේදී පින්වතුනි අර පටිභාගයේ තියෙනවන්නේ ආලෝකයේ තියෙනවන්නේ ආලෝකයේ ඉස්සරහා ළඟම තැනක අරමුණු කරගන්න ආලෝකය. ආලෝකය ඇතුලෙන් අපි අර කලින් ගත්ත ආපෝ සංඥාව හිත පිටවා ගන්නවා. එහෙම හිත පිටවාගෙන අදිෂ්ඨාන කරගන්නවා විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත පඨම ධ්‍යාන සමාධිය ලැබේවයි කියලා. එහෙම අදිෂ්ඨාන නොකලත් ලැබෙනවා. අදිෂ්ඨාන නොකර සමාධිය කළත් ලැබෙනවා. නමුත් අදිෂ්ඨාන කරන එකත් කමක් නැහැ ආධුනිකයට. එහෙම අදිෂ්ඨාන කරලා හිත සමාධිය කරනවා. සමාධි කරනකොට ටිකෙන් ටික සමාධි වෙලා හොඳට හිත ගිලා බහැ ගන්නවා. ආරම්භයට ගිලා බහැගෙන බොහොම සැහැල්ලුවෙන් සතුටෙන් ඉන්න පුළුවන් ගතියක් මතුවෙනවා. මේ තමයි පඨම ධ්‍යාන සමාධිය. ඉර වෙන ආරමුණු වෙන්නේ වෙන නීවරණයක් නැහැ. වෙන බාහිර කිසිම දෙයක් නැහැ. මේ තත්වයට මනස හොඳ සමාධිය වෙනවා. ඒ සමාධිය ටිකෙන් ටික ශක්තිමන්ත කරනවා. ඉස්සෙල්ලා ටිකකින් කැඩෙනවා නම් විනාඩි 5ක් 10කින් කැඩෙනවා නම් මේක දිගින් දිගට කරලා පැය භාගේ පැය 2 3 දක්වා ඇතර වාගේ සමාධිය ශක්තිමන්ත කරනවා. දැන් පැය 3ක් වුණත් ඉන්න පුළුවන් බොහොම සැහැල්ලුවෙන් පස්සද්ධියෙන් ඉන්න පුළුවන් ගතියක් මතුවෙනවා. ඒ විදිහට ඒ ආපෝ සංඥාව හොඳට ප්‍රකට වුණාන් පස්සේ ඒ ආපෝ ධානයෙන් පඨම ධානය හොඳට සමවැදිලා පැය 3ක් කර වාගේ සමාධිය ඉඳලා අපේ වසී භාවය ආරම්භ කරන්නට ඕනේ. සමාධි වසී භාවය අපි කලින් කියලා දුන්නානේ පංච වසී කියලා. ආවජ්ජන සමාපජ්ජන අදිඨාන උට්ඨාන පච්චවෙක්කන වසී පහක් තියෙනවා. මේ පඨම ධානයට සමවදින්න ඕනේ, ආපෝකසිනේට සමවදින්න ඕනේ කියලා ආවර්ජනා කරනවා. ඊළඟට ආපෝ සංඥාව අරගෙන ආපෝ සමාධියට සමවදිනවා. ඊළඟට එයින් සමාධියට සම්බන්ධ වෙලා අදිෂ්ඨාන කරනවා කාලය.
කොච්චර කාලයක්ද තමන් කලින් පුරුදු අනු හිතා ගන්නවා පයක් නම් පයක් දෙකක් නම් දෙකක් පුළුවන් කාලයක් හිතා ගන්නවා හිතාන අදිස්ථාන කරනවා පයක් මේ පටම ධ්‍යාන සමාධියේ පිහිටාවයි කියලා එහෙම නැත්නම් දෙකක් එහෙම නැත්නම් තමන් පුළුවන් කාලෙ අදිස්ථාන කර ගන්නවා සමාධිය ඒකට කියනවා අදිස්ථාන ඒ අදිස්ථාන කාලේ ඉඳලා එනට ඔට්ටාන නැගෙන්නවා එනට පච්ච වෙක්කන කියලා කියන්නේ සමාධි අංග ප්‍රත්‍යසා කරලා බලනවා මේ හිටියේ පටම ධ්‍යානෙද කියලා ඒක කරන්න හැටි අපි කලින් උච්චයල දුන්න නැවත මතක් කරන්නම් මේ සමාධි ආලෝකය අපි යොමු කරවා ගන්නවා අපේ හදවතට යොමු කරාම එතන හොඳට ප්‍රභාසර ආලෝකය මතුවලා පෙන්වන්න කරනවා එතන හිත පිහිටවාගෙන ආවජනා කරගන්නවා සමාධි අංග පහ විතර්කය තිබුණාද විචාරය තිබුණාද ප්‍රීතිය තිබුණාද සුඛය තිබුණාද ඒකාග්‍රතාවය තිබුණාද කියලා බලා ගන්නවා පහ වැටුණා නම් පහම එකට තිබුණාද කියලාත් බලා ගන්නවා ඒත් වැටුණා නම් ඊළඟට නැවත නැවත මේ වගේ සමාධියට සම්බන්ධෙන්නට ඕනේ හැබැයි අපි කල්නොච් කියලා දුන්නා සමාධි අංග පරීක්ෂා කිරීමේදී ප්‍රත්‍යක්ෂණ කිරීමේදී ලකෝ කාලයක් කරන්න එපා කියලා විනාඩියක් විනාඩියක් ඇතුළත උපරිම විනාඩි දෙකක් ඇතුළත කරගන්නවා නම් හොඳයි ඊට එහාට කරන්න එපා කියලා තමයි අපේ ගුරු ස්වාමීන් වහන්සේලා කියලා දෙන්නේ ඒ නිසාවෙන් කැටි කාලයකින් ඒක අවසන් කරලා නැවත ආපහු සමාධියට සමවදින්න මේ විදිහට නැවත නැවත තහවුරු කරගන්නවා පටම ධ්‍යානෙ තහවුරු කරගන්න ඒ සමාධිය හොඳට ප්‍රබල නම් ඊළඟට පුහුණු වෙනවා ဒုတိය ධ්‍යානෙට ဒုတိය ධ්‍යානයට සමවැදෙන යෝගාවචරයන් වහන්සේ නැත්තම් භවනා කරන කෙනා පටම ධ්‍යාන සමාධිය නැගෙන්නවා ලොකු වෙලාවක් ඉන්න ඕනේ සමාධිය නැගෙන්න වෙනාඩි 5-10ක් ඉඳලා නැගෙන්නවා කියලා කියන්නේ සමාධියෙන් අයින් වෙනවා අයින් වෙනවා කියන්නේ පරයන්කෙන් නැගෙන්නව නෙමෙයි එතන දේ කරන්නේ සමාධියේ ඩිගට් ඉන්නේ මනසෙන් අයින් කරනවා අයින් කරලා ඉවර වෙලා තමන් ඒ සමාධි අංග ප්‍රත්‍යක්ෂණා කරනවා කියන්නේ බලා ගන්නවා ඒ බලාගෙන ඉවර වෙලා හිතනවා මේ පටම ධ්‍යාන සමාධියට වඩා ဒုတိය ධ්‍යාන සමාධිය හොඳයි කියලා ඒ කියන්නේ මේකේ තියෙන පටම ධ්‍යාන සමාධියේ තියෙන ආදීන වෙනත් පටම ධ්‍යාන සමාධියේ තියෙන දුබලතාවයන් හිතනවා මේක විතක්ක ਵਿਚාරය තියෙනවනේ විතක්ක ਵਿਚාරය කාමාදී නීවරණයන්ට ආසන්නයි විතර්ක ਵਿਚාරය නැති ဒုတိය ධ්‍යාන සමාධිය ඊට වඩා සාන්තයි ප්‍රණීතයි ඒ නිසා විතක්ක ਵਿਚාර දෙක නැති සාන්තෝ ප්‍රණීතෝ ဒုတိය ධ්‍යාන සමාධිය ලැබේවායි කියලා පටිභාග ආරම්භණය තුල ආපෝ සංඥාවත් එක්ක හිත පෙහෙටවනවා මෙහෙම පෙහෙටවන ඉන්නකොට ඔන්න ඒ ဒုတိය ධ්‍යාන සමාධිය ලැබෙනවා එතර පින්වතුනේ අර අපි කලින් මතක් කළානේ අපි වචනේ මෙනෙහි කරනවායි කියලා. ඒ මෙනෙහි කිරීම අපි කරන්නේ මේ උපචාර සමාධිය දක්වා පමණයි. ධ්‍යාන වෙනකොට වචනේ මෙනෙහි කරන්නේ නැහැ. අපි වචනේ මෙනෙහි කරන්නේ උපචාර සමාධියේ සමාධිය පතුරුලා ගන්නකම් වචනේ මෙනෙහි කරනවා. ආපෝ ආපෝ කෙනෙක්. ඒ නනතරුව ධ්‍යාන කරන වෙලාවේදී අර වචනේ මෙනෙහි කරන්නේ නැහැ. වචනේ ධ්‍යාන සමාධිය සමාධි කරනවා. විතර අදිස්ථාන කරලා සමාධි කරනවා. ဒုတိය ධ්‍යානෙත් ඒ වගේමයි. අදිෂ්ඨාන කරලා සමාධි කරනවා සමාධුනම් පස්සේ දිගට මේ සමාධිය අල්ලා හිටනවා අර කලින් වගේම සමාධියේ වසී භාවයට පච්චර ගන්නවා පංච වසීතාවයන්ගෙන් ඒ සමාධියත් හොඳට ප්‍රබල භාවයට පත් වුණා නම් ඒ ක්‍රමයටම තමයි පින්වතුනේ තුන්වෙනි ධ්‍යානය කරන්න තියෙන්නේ තුන්වෙනි ධ්‍යානය කරනකොට අර ဒုတိය ධ්‍යාන සමාධියෙන් නැගිටින්නට ඕනේ ඒක ටික වෙලාවක් ඉඳලා නැගිටින්නට ඕනේ එතන මේ මූලික ආධිනික යෝගෙන් වහන්සලා නම් අනුපිළිවෙල හැමෙලෙම යන්න ඕනේ. පටම අධ්‍යාන ටිකක් විනාඩියක් දෙකක් ඉඳලා තමයි ဒုတိය අධ්‍යානට යන්නේ. ඒකත් විනාඩියක් දෙකක් හරි විනාඩි පහක් කර වගේ ඉඳලා තමයි තුන්වෙනි ධ්‍යානය ගැන හිතන්නේ. තුන්වෙනි ධ්‍යානය ගැන හිතනකොට හිතනවා ဒုတိය අධ්‍යාන සමාධියේ ප්‍රීතිය තියෙනවා, තတိය අධ්‍යාන සමාධියේ ප්‍රීතිය නැහැ. ඒ නිසා තတိය අධ්‍යාන සමාධියේ සාන්තයි ප්‍රණීතයි ඒ සමාධිය මට ලැබේවා. මෙහෙම හිතාගෙන අර පටිභාගය තුළ හිත පිහිටවා ගන්නවා පිහිටවාගෙන සමාධි කරනකොට ප්‍රීතිය නැති සුඛයයි ඒ වගේම ඒකාගතාවයයි ඉන්න පුළුවන් සමාධියක් මතුවෙනවා ඒ සමාධියත් අර වගේම පංච වසීතාවයන්ගෙන් වසී කර ගන්නවා ඒ කියන්නේ පයක් දෙකක් තුනක් හොඳට සමාධිය ඉන්න පුළුවන් මට්ටමට සමාධිය ප්‍රබල කර ගන්න හැබැයි පටම ධ්‍යානෙ හොඳට වසී වෙලා තිබ්බ කෙනාට පින්වතුනි මේක අමාරු නෑ ඒක සමාධියක් හොඳට වසී කර ගන්න ඕනේ අනිත් ඒවා ඉක්මනින් ගන්න පුළුවන්. සමහරට එක දවසකින් වාගේ මේ සමාධිය හොඳට පරිපූර්ණ කරගන්න පුළුවන්. අර එක සමාධියක් හොඳ කෙනාට.
දුබල කෙනාට සමහර එක සමාධියක් දින කීපයක් වුණත් කරන්න වේවි. එක එක එක්කෙනාගේ චරිත ස්වභාවය අනුව වෙනස් වෙනවා. ඉතින් තුන්වෙනි ධ්‍යානයත් හොඳට ප්‍රබල වුණා නම් ඊළඟට තියෙන හතරවෙනි ධ්‍යානය. මේ හතරවෙනි ධ්‍යාන සමවැදීමේදීත් අර අනුපිළිවෙලම අපි ගන්නවා මුලදී. පටම ධ්‍යාන විනාඩියක් දෙකක්, ဒုတိය ධ්‍යාන විනාඩියක් දෙකක්, තတိය ධ්‍යාන විනාඩි 4-5ක් ඉඳලා ඉන්නේ නැගී ඉඳලා හිතනවා තුන්වෙනි ධ්‍යානයේ තියෙන සුඛය නීවරණයන්ට කිට්ටුයි. හතරවෙනි ධ්‍යානයේ සුඛය නැහැ. උපේක්ෂාව තියෙන්නේ. එනිසා උපේක්ඛා ඒකාග්‍රතාව සහිත චතුත්ථ ධ්‍යාන සමාධිය ලැබේවායි කියලා හිතලා අර පටිභාග නිමෙත්තේ හිත පිහිටවනවා. ඒ විලාවේදී හිත හොඳ ගැඹුරට හිත වැටෙනවා. සමාධි වෙන උපේක්ෂාවත් එක්ක ඒකාග්‍රතාවයත් එක්ක ඒ සමාධියේ දිගට පවත්වා ගන්න පුළුවන්. පින්වතුනි, ඒතර හතරවෙනි ධ්‍යාන සමාධියේ අනිත් ඔක්කොට වඩා ප්‍රබලයි. ග්‍රහමයේ කියවෙනවා හුස්ම පවා හතරවෙනි ධ්‍යානේ නැති වෙනවායි කියලා. ඒ තරමට ගැඹුරුයි, ඒ තරමට සාන්තයි හතරවෙනි ධ්‍යාන සමාධිය උපේක්ෂාවත් එක්කයි පවතින්නේ. ඒ සමාධියත් හොඳට වාසී භාවයට අර කලින් කියලා දුන්න ආකාරයෙන්ම අපි සිද්ධ කරගන්නව පංච වාසී භාවයන් සිද්ධ කරගන්නවා. ඉතින් ඒ වාසී භාවයත් හොඳට ප්‍රගුණ වුණා නම් ඊළඟට ඒ ආපෝ කසනේ හරහා පින්වතුනේ අරූප ධ්‍යානත් උපදවන්න පුළුවන්. අපි මේ අරූප ධ්‍යානය කියන්නේ මේ පින්වතුන්ට දැනගන්න. නමුත් පින්වතුනේ අරූප ධ්‍යාන කරනකොට මේ රූප ධ්‍යාන හතර හොඳටම වශයලා තියෙන්න ඕනේ. ඒ වශයී නවී කරන්න යන්න හොඳ නැහැ. එතකොට අර ධ්‍යාන කලවම් වෙනවා. කලවම් වීම නිසා හරි ආකාරයෙන් සමාධියක් මතු කරගන්න බැරි වෙනවා. ඒ නිසා රූප ධ්‍යාන හතර හොඳට වශයී භාවයට පච්චරගත්තු කෙනාට අරූප ධ්‍යානෙ අපි කලින් කියලා දුන්නානේ ආකාසානංචාර සමාධිය, ඉතින් ආපෝ කසනේ ආපෝ සමාධියෙන් හතරවෙනි ධ්‍යානෙ නැගී ඉඳලා අරූප ධ්‍යාන වල වටිනාකම හිතෙනවා. රූප ධ්‍යාන වල තියෙන දුබලකම හිතෙනවා. රූප ධ්‍යානයේ නීවරණයන්ට ආසන්නයි, අරූප ධ්‍යාන වල නීවරණයන්ගෙන් ඈතයි. ඒ නිසා අරූප ධ්‍යාන සමාධිය ලැබේවා කියලා හිතාගෙන ආපෝ හතරවෙනි ධ්‍යාන සමාධියෙන් නැගී ඉඳලා ඒ සමාධියේ පටිභාග ආරම්මණේ හරහා අනන්ත ආකාශය ආරමුණු කරගන්න. වචනයේ මුලදී පහවිතා කරනවා. සමාධිය ලැබුණාන් පස්සේ වචනේ අයින් කරලා සමාධිය කරනවා. අනන්තෝ ආකාශෝ ආකාසං අනන්තං. මේ විදිහට කරනකොට අර ආපෝ සංඥාව අතුරු දහන් වෙනවා. ඒ වෙනුවට අනන්ත ආකාශය ආරමුණු වෙනවා. ඒ සමාධියත් හොඳට පවත්වා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ විදිහටම අපි කලින් කියලා දුන්නා මේ පින්වතුන්ට අනන්ත ආකාශ අරමුණු කරලා ගන්න සමාධිය ආකාසානංචායතනය, අනන්ත විඥාන අරමුණු කරලා ගන්න සමාධිය විඥානංචායතනය, ඒ වගේම ඒ විඥානයේ ශුන්‍යභාවය අරමුණු කරලා ගන්න සමාධිය අපි කියවා අකිඤ්චඤ්ඤායතන සමාධිය, ඒ වගේම ඒ ශුන්‍යතාව අරමුණු කරලාගත්තු විඥානයේ තින සාන්ත බව ප්‍රණීත බව අරමුණු කරලා ගන්න සමාධිය අපි කියවා නේව සංඥා නා සංඥාත සමාධිය කියලා. ඒක සමාධි අරූප ධ්‍යාන සමාධි හතරක්. ආකාසානංචායතන, විඥානංචායතන, ආකිඤ්චඤ්ඤායතන, නේව සංඥා නා සංඥායතන කියලා සමාධි හතරක් තියෙනවා. එතන ඒ ආපෝ කසනේ හරහම නම් රූප ධ්‍යාන හතරක්, අරූප ධ්‍යාන හතරක් කියන ධ්‍යාන අටක් උපදවා ගන්න පුළුවන්. මේ සමාධි වලට කියනවා අට සමාපත්තී කියලා. ඉතින් අපේ සමහරුන්ට හිතෙන්න පුළුවන් මේ කියන තොරතුරු අනුව මේවා කරන්න ගියම ගොඩාක් අමාරුයි නේද කියලා. නෑ පින්වතුනේ, අපිට හරියට මේක තේරුම් ගත්තා නම්, අපiate හරියට ඕනෑකමින් කළා නම් මහරුන්ට දවසකින් දෙකකින් නමුත් යම් බඳු සහනයක් ලැබෙනවා, සමාධි මට්ටම් ලැබෙනවා. සමහරුන්ට තායික්මනේ මේ සමාධි උපදවා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් මේ ක්‍රමයේම තමයි ජලයක් අපි නිර්මාණය කරගන්න ජලයක, ඒ කියන්නේ ජල භාජනයක ඉඳන් මෙනෙහි කළත් මේ ක්‍රමයටම තමයි මේ භාජනයේ ඉඳන් අපි හිත පිහිටවාගෙන සමාධි කරවන්නේ. ඉතින් ඒ ක්‍රම වගේම තමයි පින්වතුනි අපි මනසින් අරමුණු කරගන්නවා. හැබැයි මනසින් අරමුණු කරගන්නකොට කලින් සමාධියක් තියෙන කෙනෙකුට ලේසියි. දැන් මනසින් අරමුණු කරගන්නවා දැකලා තියෙන ජලාශයක් අරමුණු කරලා ඒ ආරම්මණය අරගෙන අපි ආපෝ ආපෝ කියලා මේක ප්‍රකට වෙනකම් පිහිටවලා ඊළඟට පතුරවා ගන්නවා. ඒ පතරවලා හොඳට පැතිරලා ආවන් පස්සේ අර කලින් ක්‍රමයේම තමයි අනුපිළිවෙලින් ධ්‍යාන හතර උපදවා ගන්න පුළුවන්. ඒ නිසා මේ පින්වතුන්ට ඉතින් අවස්ථාව තියන අය, භවනාව කරගන්න ඡන්දය තියන අය, කාලය තියන අය, මේවා සඳහා උත්සාහවත් වෙලා
එය මතුකර ගන්න උත්සාහවත් වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. හොඳයි පින්වතුනි, එහෙමනම් මේ පින්වතුන්ගේ ප්‍රශ්න ගැන අපි හිත යොදවා ගනිමු. මේ පින්වතුන් අහලා තියෙන ප්‍රශ්න කීපයක්, එකක් පෘතුජන භූමියේ සිට සෝවාන් ඵලය දක්වා යන ඉතිහාසය විස්තර කර දෙන සේක්වා. මේ පින්වතුන්ගේ මම හිතන බලාපොරොත්තු වෙන්නේ අපේ චිත්ත වීතිය වශයෙන් වැඩෙන එක. නමුත් චිත්ත වීතියක් වශයෙන් දැනගන්න පින්වතුනි අපිට අභිධර්ම කරුණු ගැන දන්න කෙනෙක් වෙන්න ඕන නිසා පොදුවේ අපි මේ පෘතුජන කෙනා සෝවාන් මාර්ගඵලය ලබන ගැන විස්තරයක් මේ වෙලාවේ කියලා දෙන්න. එතර පින්වතුනි, භවනා කරන කෙනෙක් හෝ වේවා, වෙනත් ධර්මාශ්‍රවණය කරන කෙනෙක් හෝ වේවා, මාර්ගඵල ලබනවා නම් ඒ ක්‍රමයක් තියෙනවා. දැන් සමහර අය බුදුරජාන් වහන්සේගේ කාලයේදී බුදුරජාන් වහන්සේ සම්මුඛ වෙලා බණ අහනවා. බණ අහනකොට වෙන සිද්ධාන්ත ටිකක් තියෙනවා. සමහර අය භවනා කරනවා. භවනා කරලා මාර්ගඵල ලබනවා. ඒ සිද්ධාන්ත ටිකක් තියෙනවා. මේ සිද්ධාන්ත පිළිබඳව අපි කෙටි හඳුන්වා දීමක් කරන්නම්. පින්වතුනි, දැන් අපි දහම් මඟ අනුගමනය කරනකොට බුදුරජාණන් වහන්සේගේ දහම් මාර්ගයේදී අපිට මේ දහම වැඩිය යුතු ක්‍රම කීපයක් තියෙනවා. එක ක්‍රමයක් තමයි සම්මුතියෙන් වැඩිය යුතු මාර්ගය. ඒ සම්මුතියෙන් වැඩිය යුතු මාර්ගයට අපේ බුදුරජාණන් වහන්සේ කියනවා කාය අනුපස්සනාවයි කියලා. දැන් බලන්න, අපේ කය පිළිබඳව, හුස්ම රැල්ල පිළිබඳව ඔය ආදී වශයෙන් අරමුණු අපි මෙනෙහි කරගන්නවා. ඒ මෙනෙහි කරලා අපේ චිත්ත සමාධියක් උපදවා ගන්නවා. ඒ මෙනෙහි කිරීම හරහා පින්වතුනි හිතේ සතිය වර්ධනය වෙනවා. ඒ සතිය වර්ධනය වෙලා ඉතින් හොඳ සැහැල්ලු ජීවිතයක් හදලා දෙනවා. ඒකම පින්වතුනි දහම තුළ අපි කරන දේවල් හරහා මේ වේදනාවන් අවබෝධයක් අවශ්‍ය වෙනවා. වේදනාව අවබෝධය හැදිලා එනකොට එකට කියනවා වේදනානුපස්සනාවයි කියලා. ඒකම අපි සිත තේරුම් කරගන්නවා. මේ සිතවිල්ල, මේ සිතවිල්ල කියලා සිත තේරුම් කරගන්නවා. එකට කියනවා චිත්තානුපස්සනාවයි කියලා. ඒ වගේම ඒ කරන්න කියන දේ තුළ ඇතුලේ තියෙන ධර්මතා ටික තේරුම් කරගන්නවා. එකට කියනවා ධම්මානුපස්සනාවයි කියලා. එතන මෙන්න මේ ගුණාංග හතර අපේ මනසේ පෝෂණය වෙන්න ඕනේ. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව යම් කෙනෙකුගේ මනසේ පෝෂණය වෙන්නට ඕන සෝහම් මාර්ගඵලය ලබන්න. එහෙම නැත්නම් ඒ දේ කරන්න බෑ. දැන් සමහරු හිතන්න පුළුවන් හරියම ලේසියි කෙනෙක් බණ ටිකක් අහනකොට සෝහම් වුණයි කියලා. එහෙම වෙනවා කියන්නේ පින්වතුනි ඉතාම කලාතුරකින් කෙනෙක්, පාරමී ඉහළම කෙනෙක්. අන් හැමෝම මේක තේරුම් අරගෙන කරන්නට ඕනේ. එතකොට මේ අපි කරන භවනාවන් හරහා අපි දැන් මේ කසින භවනාවන් කියලා දුන්නා. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානේ යම් යම් භවනා ක්‍රම කියලා දීලා තියෙනවා, ආනාපානාදී. ඒ භවනාවන් කරනකොට සිතේ සතිය ප්‍රබල වෙනවා. දැන් බලන්න මේ ආපෝ කසිනේ හරි අපි නැවත නැවත මෙනෙහි කර කර ඉන්නකොට උතන හොඳ සතියක් හැදෙනවා. අඛණ්ඩව මේක ඉන්න පුළුවන් ගතියක් හැදෙනවා. මේකට කියනවා සතිය කියලා අවධාරණය. කෙන වතුර කියන සංඥාවේ දිගට ඉන්න පුළුවන් ගතිය. ඒකත් සතියක්, සිහියක්. මේ වාගේ භවනා කර්මස්ථානයක සම්මුති කර්මස්ථානයක සතියක් හැදෙනවා. ඒ සතියේ ප්‍රබලත්වය තමයි සමාධි නිර්මාණය කරලා දෙන්නේ. යම් කෙනෙකුට සතිය ප්‍රබල වුණා නම් සමාධි නිර්මාණය කරලා දෙන. දැන් අපි කෙනෙක් ඉරියව්පත තමයි යන්නේ, එන ගමන බිමන කතා බහ කරන දේවල් සිහියෙන් ඉන්නවා. එතනත් සතියක් නිර්මාණය කරලා දෙනවා. ඒ වගේම කරන කටයුතු පිළිබඳව සිහියෙන් ඉන්නවා. මේකත් සතියක් නිර්මාණය කර දෙනවා. මේ විදිහට හැදෙන්නා වූ සතිය සමාධියක් හදලා දෙනවා, නිර්මාණය කරලා දෙනවා. සමාධිය කියන්නේ එහෙමනම් පින්වතුනි සතියේ තියෙන ප්‍රතිඵලයක්. සතිය වැඩිීමේ තියෙන ප්‍රතිඵලයක් තමයි සමාධිය කියන්නේ. ඒක සමාධියක් කියන එක හදන්න බෑ සතියෙන් තොර. නිවැරදි සමාධියක් හදන හැම කෙනාම අර සතිය හරහාමයි වෙන්නට ඕනේ. සම්මා සමාධියක් හදන කෙනාට මේ විදිහට සතිය හොඳට ප්‍රබල වුණාම සමාධිය හැදුණා. සමාධියත් එක්ක ඊළඟට ඒ සමාධියේ තියෙන ස්වභාවය වේදනා ආදී දේවල් ප්‍රකට වෙනවා. ඒ වේදනාවල් එක්ක ඊළඟට සිත අරමුණු වෙනවා. සිත අරමුණු වුණාම පින්වතුනි අපිට තේරෙනවා මේ සිතුවිලි වර්ග, මේ හොඳ සිතුවිලි, නරක සිතුවිලි, යහපත් සිතුවිලි, අයහපත් සිතුවිලි, ප්‍රයෝජනවත් ඒවා, ප්‍රයෝජනවත් නැති ඒවා දැනෙන්න පටන් ගන්න වැටහෙනවා. එතන මෙන්න මේ සිතුවිල්ල මේක ප්‍රයෝජනවත්, මේක වැඩි දියුණු කරන්න ඕනේ. මෙන්න මේ සිතුවිල්ල ප්‍රයෝජනයක් නැහැ, මේක අයින් කරන්න ඕනේ.
මේ විදිහට අර කුසල් අකුසල් එහෙම නැත්නම් කෙලෙස් එහෙම නැත්නම් කුසල් පැත්ත අපි වෙන් කරගන්න මේ විදිහට ඒ කටයුත්ත සිද්ධ කරන්නේ චිත්තානුපසනාවෙන් එහෙම නැට සෝහා මාර්ගඵලය ලබන්න අමාරුයි ඒන අනතුර මේක පරමාර්ථයට හැරෙනවා මේ සිත සිත ඇතුලේ තියෙන ධර්මතා ටික ඒ වගේම කාය කාය ඇතුලේ තියෙන ධර්මතා ටික මේක පරමාර්ථයට හරවන්න වෙනවා යථාර්ථය ඇතුලේ එතකොට අපිට පේනවා මෙන්න මේ සිතේ තියෙන මෙන්න මේ ගුණාංගය තමයි අපිට හානි කර මෙන්න හිතේ තියෙන මෙන්න මේ ගුණාංග ටික තමයි ප්‍රයෝජනවත් මේව හොඳට ගැඹුරෙන් පරමාර්ථයෙන් තේරුම් කරගන්නවා තේරුම් අරගෙන පරමාර්ථ ධම දියුණු කරලා පරමාර්ථ නාම රූපයන් දියුණු කරගන්නවා ඒ හරහා හේතුඵල ධර්මතාවයන් දියුණු කරගන්නවා ඊළඟට අනිච්ච දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයන් දියුණු කරගන්නවා ඒකම උදේවයි ඇතිවීම පැවතීම දිනු කර ගන්න. ඊළඟට භංගය දිනු කර ගන්න. මේ විදිහට දිනු කර ගන්න කෙනාට තමයි සෝහම් මාර්ගය හැදිලා ඉන්නේ. එතකොට මේ භාවනාව දිනු කර ගැනීමේදී සෝහම් මාර්ගඵල ලබන්න පින්වතුනේ සම්මුතියෙන් මේ දේ කරලා බෑ. දැන් මේ නාමයයි මේ රූපයයි මෙහෙම හිතලා බෑ. එතන මේ නාමය නම් මේකේ නාම එකක් නෙමේ පින්වතුනේ ඒතර විශාල ප්‍රමාණයක් මේ ක්‍රියාත්මක වෙන්නේ. රූපත් එකක් නෙමේ. බලන්න අපේ ශරීරයේ එක කොටසක් එක කෙස් ගහක් අරන් බැලුවොත් ඇතුලේ රූප කලාප විශාල ප්‍රමාණයක් තියෙනවා. මොකද දකින්න ඕනේ මනසෙන්. පරමාර්ථ නාම රූප විශාල රූප ගොඩක් විශාල නාම ගොඩක් මේ ක්‍රියාත්මක වෙන්නේ. මේ විදිහට දැකගන්න ඒ දේ තමයි අපේ හේතුඵල වශයෙන් ඒ වගේම ත්‍රිලක්ෂණ වශයෙන් අනිච්ච දුක්ඛ අනාත්ම උදේවය වශයෙන් දකින්න ඕනේ. ඒ පරමාර්ථ උදේ වශයෙන් දකින එකට තමයි භංග ඥානය මතුවෙන්නේ. ඒ දේ මතුනම් පස්සේ තමයි පින්වතුනේ කෙනෙකුට සංඛාර උපේක්ඛා ඥානය මතුවෙන්නේ. ඒ කියන්නේ සියලු ලෝකයේ තුල තියෙන සියලු සංස්කාරයන් පැහැදිලි අවබෝධයක් ඇති වුණා. මේ හැම එකම ස්වභාවයේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි පැහැදිලි අවබෝධයක් වුණා පරමාර්ථ සංස්කාරයන්ගෙන්. අන්න ඒ හරහා මධ්‍යස්ථ භාවයක් හැදෙනවා සංඛාර උපේක්ඛාව. ඒ සංඛාර උපේක්ඛාවෙන් පස්සේ තමයි ඔන්න මාර්ග ඥානය ඵල ඥානය මතුවෙන්නේ. ඊළාට සංඛාර උපේක්ඛා හොඳට පෝෂණය වෙලා තිබුණා නම් අනුලෝම ගෝත්‍රභූ ඊළඟට මාර්ග ඵල චිත්ත වේති ඵලය කියන ඒ චිත්ත වේතේ පරිපූර්ණ චිත්ත වේති හැදෙනවා ඉතින් අන්න ඒ විදිහට තමයි චිත්ත වේතේ පරිපූර්ණ වෙන්නේ ඒක සංකාර උපේක්ඛාව ඉඳගෙනයි ඒක මතුවලා එන්නේ ඉතින් ඒකක් ගැඹුරු ඒ වගේ හිතෙන්න පුළුවන් නමුත් පින්වතුනි හරියට කරන කෙනාට මේක මතුවලා එනවා එතකොට ඒ අපි කියන මාර්ග ඵලයේ චිත්ත වේතිය ලැබෙනකොට මේ සක්කාය දිට්ඨි අයින් වෙනවා සක්කාය දිට්ඨි අයින් වෙන නම් අපි සක්කාය දිට්ඨි තිබුණ කියලා දැනගන්න ඕනනේ. දැන් දේශය කියන එක පින්වතුනේ අපි අයින් වුණා නම් දේශය කියන එක තිබ්බා කියලා අපි දැනගන්නට ඕනේ. දේශය තිබ්බා අපි මේක අයින් වෙන්න කටයුතු කළා අයින් වුණා. අන්න ඒ වගේ සක්කාය දිට්ඨිය පළමුවෙන් අඳුරා ගන්න ඕනේ. ඒ අඳුරා ගැනීම සිද්ධ කරන්නේ අර චිත්තානුපස්සනාවේදී. චිත්තානුපස්සනාවේ තමයි සක්කාය දිට්ඨිය අඳුරගන්නේ. දැන් මමය, මගේය, මගේ ආත්මය මේ හරහා වැල්ලා තියෙන මානසිකත්වය තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඒක දැන් අපේ රූප වලට වෙන්න පුළුවන් වේදනාව, සංඥා, සංකාර, විඥාන, ස්කන්ධ පහටම යම් කෙනෙක්. ඒ මමය කියනවා නම්, මගේ කියලා කියනවා නම්, මගේ ආත්මය කියලා කියනවා නම් අන්න ඒ තමයි සක්කාය දිට්ඨිය. ඒතර මේක ක්‍රමක්‍රමයෙන් අර පරමාර්ථ විපස්සනාව හරහා ක්‍රමක්‍රමයෙන් දුබල වෙලා දුබල වෙලා දුබල වෙලා අර මාර්ගය ලැබෙනකොට ඵලය ලැබෙනකොට සම්පූර්ණම සක්කාය දිට්ඨිය නැති වෙලා යනවා. දැන් තමන්ට තේරෙනවා අර කලින් තිබ්බා මෙහෙම ආත්ම සංඥාවක් දැන් නැහැ. මමයේ මගේ මගේ ආත්ම කෙනෙක්වත් තිබුණා දැන් නැහැ. තමන්ට පැහැදිලිව බලා ගන්න පුළුවන් දෙයක් තමයි මේ සක්කාය දිට්ඨිය කියන්නේ. සමහරු හිතනවා මේක දැක් ගන්න බෑ කියලා. ඒ පින්වතුනි දහම ගැන දන්නේ නැති අය දහම ගැන දන්නෙත් නැහැ කෙලෙසි අඳුරන්නෙත් නැහැ එහෙම අය තමයි හිතන්නේ මේක බෑ කියලා. නැහැ මේක බොහොම පැහැදිලි එකක්. තමන් හොඳට චිත්තානුපස්සනාව වඩපු කෙනාට බොහොම පැහැදිලි එකක් මේ සක්කාය දිට්ඨිය කියන එක. ඒ පැහැදිලි වේක දැක්ගත්තා ඊළඟට ඒ සක්කාය දිට්ඨිය ක්‍රමක්‍රමෙන් අඩුවෙන එකක් දැක්කා සක්කාය දිට්ඨිය අතුරුදහන් වෙච්ච එකක් දැක්කා. ඉතින් අතුරුදහන් වීම සඳහා ඉදිරිච්ච මාර්ගය තමයි මේ ක්‍රමක්‍රමයෙන් මේ පරමාර්ථය දිනු කරපේක පරමාර්ථ දිනු කරපේක නාම රූප ඒ වගේම හේතුඵල ධර්මතා ත්‍රිලක්ෂණය ඒ වගේම උදේවය මේ පරමාර්ථ දිනු කරපේක තමයි මාර්ගය වෙන මාර්ගයක් නැහැ මේ මාර්ගයේ විතරමයි තියෙන්නේ කියලා තමන්ට විශ්වාසයක් ගොඩනගෙනවා ඒ නිසා ඒ විශ්වාසයත් එක්ක සැකය අයින් වෙනවා විචිකිච්ඡාව
ඉතින් විචිකිච්ඡාව අයින් වුණේ මාර්ගයේ හරි ආකාරයෙන් ගමන් කරපගෙන අපි කොළඹට යන මාර්ගයක් තියෙනවා මේ මාර්ගය හොඳට පැහැදිලි එහෙනම් මේ මාර්ගය ඒකාන්තයෙන් පැහැදිලි නිවැරදි වෙන මාර්ගවල නම් එන්න බෑ මේ කාරණාව දැනගන්නවා වගේ තමයි සක්කාය දිට්ඨිය නැතුණායි කියලා හරි ආකාරයෙන් දැකගත්තා වෙන මාර්ග නැහැ මේකට කියලා තමන්ට සැකේ අයින් වෙනවා බුදුදහම් පිළිබඳව මාර්ගය පිළිබඳව අය වගේම භවනා ක්‍රම පිළිබඳව තියෙන සැකය ඔක්කොම අයින් වෙනවා ඒ විචිකිච්ඡාව අයින් වෙනවා එහෙන් දමතන ගන්නවා වෙනත් එක එක්කනා කියනවා මෙහෙම හිටියම රහත් වෙනවා මෙහෙම හිටියම මෙහෙම වෙනවා කියලා කියනවා ඒවා පිළිබඳව තමන්ට විශ්වාසයක් නැහැ හරි ආකාරයෙන් මේ බුදුදහම අනුගමනය කරොත් පමණයි මේ දේ කරගන්න පුළුවන් වෙන්නේ කියන වේ තමන්ට විශ්වාසය තියෙනවා සීලබ්බත පරාමාස කියන්නේ වෙනත් සීල වෙනත් ක්‍රම පිළිගන්නේ බුරුජානවාසු ගන්නන මේ ක්‍රමේ පමණයි අනුගමනය කරලා මේ සෝහම් මාර්ගඵල ලබන්න පුළුවන් වෙන්නේ කියලා තමන් තේරුම් කරගන්නවා ඒ නිසා සීලබ්බත පරාමාස කියන වෙනත් සීලයන් ගැන විශ්වාසයක් නැති වෙනවා අනිතර මේ තුනේකට සම්බන්ධයි ඒ කාරණාවෙන් තේරුම් කරගන්න මේ සක්කාය දිට්ඨිය අතුරුදහන් වෙලා ලැබෙන මාර්ගය ඵලය තමයි මේ චිත්ත වේතිර සම්බන්ධ වෙන්නේ මේ සරලෙන් කිව්වේ කෙටියෙන් කිව්වේ සෝහම් මාර්ගඵලය ලබන ආකාරය ඉතින් හොඳට උත්සාහවත් වෙලා හරි ආකාරය දහම දිනු කරලා පරමාර්ථයත් දිනු කරලා සැබෑ මාර්ගඵලය දිනු කරගන්න උත්සාහවත් වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා ඊළඟට ආනාපාන සති භාවනාව ගැන කෙටි ප්‍රශ්නයක් අහනවා ගරු ස්වාමීන් වහන්සේ කලින් දේශනාවක සිහිපත් කළ ගණන් කිරීම කරන අයුරු ගැන එෙහිදී 10න් ඉහළටත් 5න් පහළටත් ගණන් නොකරන ලෙස පැවසුවා එයයි කියලා අහනවා ඉතින් අර මනස ලේසියෙන් සමාධි කරගන්න පහසු වෙන්නේ මේ මැද ගණන් කොටසෙන් තමයි 10ට කලින් ගණන් කිරීමේදී හිත 27 භාවයට පත් වෙන්න හැකියාව වැඩි. නමුත් ඒක අනිවාර්යෙන් නැහැ. නමුත් බොහෝ දෙනාට පහසොයි මනස එක දිගට පවත්වා ගන්න සිහි හොඳට පවත්වා ගන්න මේ 5යි 10යි අතර කාලය තුලදී. 10ට එහාට ගියොත් පින්වතුනි ඒ ගණන් කිරීමට හිත යනවා. ඒ වගේම එතෙන් එහාට ගණන් වලට විතරක් හිත යනවා. භවනා මානසිකාරයට හිත ඈත් වෙනවා. ඒ කාරණාවන් පාලනය කරලා භාවනා මානසිකාරයෙන් මුදට පුහුණු කරවලා මුදට සතිය පිහිටවන්න තමයි අපේ බුරු ස්වාමීන් වහන්සේලා දහම් පොත ඇසුරෙන් තමන්ගේ ප්‍රායෝගික අත්දැකීම් වලින් මේ පෙන්වුම් කරලා දෙන්නේ 5ත් 10ත් අතර ගණනය කරන්නයි කියලා. ඒ ගණනයන් අතරත් අපේ පාවොසේ අඩු ස්වාමීන් වහන්සේ පෙන්වුම් කරලා දෙන්නේ 8 වඩා හොඳයි කියලා මැද ගාණක් එකක්. අනික ඉතින් අපේ කවුරුත් අනුගමනය කරන ගණනාවක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒ කාරණාව සිහි කරලා 8 වඩාම හොඳයි කියලා අපේ ගුරු ස්වාමීන් වහන්සේලා පෙන්වම් කරලා දෙනවා. ඊළඟට අහනවා අවසරයි ස්වාමීන් වහන්ස අප අසා තිබෙනවා අරූප ලෝකවල ඉපදෙන අයට ධර්මාශ්‍රවණය කරන්න බැරි බව. අරූප ලෝකවල ඉපදෙන්නේ අරූප ධ්‍යාන වඩන අයද නැත්නම් මොන ධ්‍යාන වඩන අයද? ඔව් පින්වත්නි ඒ අරූප ලෝකවල ඉපදෙන්නේ අරූප ධ්‍යාන වඩන අය තමයි. සාමාන්‍ය අයට අරූප ලෝකවල යන්න බෑ. ඒ වඩන හැමෝටමත් අරූප ලෝකවලට යන්න බෑ. දැන් උදාහරණයක් අපේ මේ පින්වතුන් දැන් මේ ධ්‍යාන වඩනවා. සමාධි වඩනවා. හැබැයි අපි සමාධි වඩන්නේ පින්වතුන් වෙන කාරණාවක් උදෙසා. නිවන් දකින්න. ඒතර අපේ අර සමාධි වල ඇලිලා වාසය කරන්න නෙමෙයි අපි මේ සමාධි වඩන්නේ. ඒ නිසා එහෙම අපි සමාධි වැඩුවයි කියලා අපි අරූප ලෝකවලටපත් වෙන ආඩුයි. නමුත් යම් කෙනෙක් ඉන්නවා පින්වතුනි අරූප ධ්‍යාන වඩනවා. ඒ අරූප ධ්‍යාන වලට දැඩි ලෙස ඇලුම් කරලා අරූප ධ්‍යාන සමාධියෙම කාලය ගත කරනවා. එතකොට ඒ සඳහාම ඇලුම් කරනවා අරූප ලෝකයට යන්න. අන්න ඒ විදිහට අරූප ලෝකයේ පිළිබඳව භව තෘෂ්ණාවත් එක්ක අරූප ධ්‍යාන වඩලා තිබු කෙනා තමයි අරූප ලෝකවලටපත් වෙන්නේ. එහෙම නැත්නම් ධ්‍යානයක් වඩපු පල්ලියට ඒ අරූප ලෝකවලට යන්නේ නැහැ. අපි හිතමු යම් කෙනෙක් ඉන්නවා භවනා වඩලා තියෙනවා හොඳට සමාධි වඩනවා. රූප ධ්‍යානයත් වඩනවා අරූප ධ්‍යානත් වඩනවා. නමුත් එයා හිතනවා මම මේ සමාධි වඩලා බ්‍රහ්ම ලෝකයට මට යන්න අවශ්‍ය කමක් නැහැ. මට මේ භවනා වඩලා මේ ජීවිතේම හෝ ඊළඟට මනුෂ්‍ය ජීවිතයක් හෝ වෙනත් ජීවිතයක් ලැබලා ඉක්මනින් මාර්ගඵල ලබන්න ඕනේ කියලා. අන්න ඒ චේතනාවෙන් යම් කෙනෙක් මනස පුහුණු කරලා තිබුණා නම් අර ධ්‍යාන වැඩුවයි කියලා අපි ඒ තැන් වලටපත් වෙන්නේ නැහැ. අපිට දහම දිනු කරන්න පුළුවන් නිවන් දැක ගන්න පුළුවන් තැනකට තමයිපත් වෙන්නේ අපේ කර්මානුරූපව. නමුත් යම් කෙනෙක් ඉන්නවා එහෙම නෙමෙයි අරූප ධ්‍යාන වඩන්නේ අර වගේ බ්‍රහ්ම ලෝකෙටම යන්න හිතාගෙන හොඳට වාසය කරගන්න. අන්න ඒකේ නපත් වෙනවා.
දැන් මේ පින්වතුන් අහලා තේනවන්නේ අසිත කාල දේවල තවස අපේ මහ බෝසතාණන් වහන්සේ වෙනුවෙන් සුද්ධද මහරජතුමාත් එක්ක වැඳුම් පිඳුම් කරපු ඒ වගේ සුද්ධද මහරජතුමාත් එක්ක බොහොම සමීපව කටයුතු කරපු උපදේශක තාපසයෙක් ගැන දන්නවනේ ඉතින් මේ තවස එතුමා දන්නේ ඒ කාලේ බුදසාහනයක් තිබුණ නැහනේ එතුමා හොඳට සමාධිය වඩලා තිබුණේ සමාධිය අතර එතුමා හොඳටම වඩලා තිබ්බ අරූප ධ්‍යාන සමාධිය මේ සමාධි වඩලා එතුමාගේ සමාධි හොඳට ප්‍රබල වෙලා තිබුණේ. ඒ වෙලාවේදී මේ බෝසතාණන් වහන්සේගේ සම්බුද්ධත්වය දැනගෙන මෙතුමා අඬන්න ගත්තා. සම්බුද්ධත්වය දැනගෙන. ඉතින් ඒ වෙලාවේදී කාරණය කියනවා මෙතුමා බුදු වෙන වෙලාවේ මම නැහැ. මම මරණයටපත් වෙලා. නමුත් මට බණහන් ලැබෙන්නෙත් නැහැ. මට බණහන් ලැබෙන්නෙත් නැහැ. මම මේ මෙතුමා බුදු වෙන ලැබෙන වෙලාවේදී මම අරූපත් ලෝකවලටපත් වෙනවා. මේක වෙනස් කරගන්න බෑ එතුමාට. මොකද අර මනසෙන් දැන් භව තෘෂ්ණාවත් එක්ක මේක වැඩිලා තියෙන්නේ සමාධියත් එක්ක තමන්ගේ භවය පිළිබඳ ආසාවත් එක්ක වැඩිලා තියෙන්නේ ඒ නිසා මේ එතුමාට ඒක වෙනස් කරගන්න බෑ ඉතින් කල්රිය කරලා අරූපත් ලෝකවලපත් වෙනවා ඉතින් ඊළඟට කල්ප ගානකින් තමයි අරූපත් ලෝක ආනුව හරි දීර්ඝ ආවුස තියෙනේ වගේ කල්ප 24යි 40000යි 60000යි 84000යි මහා කල්ප වලින් ඒතරම් දීර්ඝ ආවස තියෙනවා මේ අරූපත් ලෝකවල. එතකොට බුදුවරු ගණනාවක් පහළ වෙලා ඒක ආත්මයක් ඉවරනකොට. ඉතින් අරූපත් ලෝකවල ස්වභාවය තමයි පින්වතුනේ මේ රූපකයක් නැහැ. සමහරු කියනවා මේ සියුම් වශයෙන් තියෙනවා කියලා හැම එකක් නැහැ. අරූපත් ලෝකවල සියුම් වශයෙන් තිබ්බනම් පින්වතුනේ ඒ අරමුණු ගන්න පුළුවන්. දැන් සියුම්වත් නැහැ. දැන් දිව්‍ය ලෝකවල අනෙක් බ්‍රහ්මවල සියුම්ව තියෙනවා. දැන් රූප බ්‍රහ්ම ලෝකවල සියුම්ව තියෙන රූප සංඥාව රූප තියෙනවා. දිව්‍ය ලෝකල සියුම්ම තියෙන නිසා ඒ කට්ටියට එක එක තැන්වල පහළ වෙන්න පුළුවන් එක එක රූපය මවා ගන්න පුළුවන් සියුම් රූප ප්‍රමාණයක් තියෙනවා. අරූප ලෝකල එහෙම නැහැ. දැන් රූපී බ්‍රහ්ම වල පින්වතුනේ අනෙක් ඉන්ද්‍රියන් අක්‍රියයි ඇහැයි කනයි දෙක වැඩ කරනවා. අනෙක් ඉන්ද්‍රියන් අක්‍රියයි නාසය දිව ඒ වගේම ශරීරයෙන් ස්පර්ශය අක්‍රියයි. ඉතින් ඇහැයි කනයි දෙක වැඩ කරන නිසා බුදුවරු දකින්න පුළුවන් බුදුරන්ගෙන් බණ අහන්න පුළුවන් රූප බ්‍රහ්ම ලෝකල. අරූප බ්‍රහ්ම ලෝකවල ඒ දෙකක් නැහැ. ඇහැක් වැඩ කරන්නේ නැහැ, කනත් වැඩ කරන්නේ නැහැ, නාසයත් නැහැ, දිවකුත් නැහැ, ශරීරයක්කුත් නැහැ. අර මනෝද්වාරය විතරයි, මනස විතරයි වැඩ කරන්නේ. ඒතර ඒ නිසාම බාහිර අරමුණු ගන්න බෑ. දැන් අපි හිතමු අපේ කෙනෙක් ඉන්නවා. ඉන්න කෙනාට ඇස් පේන්නෙත් නැහැ, කන් ඇහෙන්නෙත් නැහැ. ඒතර කයට සම්බන්ධව කෙසේම අරමුණක් ගන්නත් බෑ. මෙහෙම කෙනෙක් ඉන්නවා කියන්නේ දැන් ওই සමහර සීසන් වුණාම ඉන්නේ සමහර සිතන් නැති වුණාම ඉන්නවා. හැබැයි කෙසේම අරමුණක් ගන්න බෑ කනනාසයෙන්. අන්න ඒ වගේ තමයි පින්වතුනේ අරූපත් ලෝකවල කෙසේම අරමුණක් ගන්න බෑ. හැබැයි සමහරු මේ පින්වතුන් මහලා තියෙනවා එහෙම ඇහෙන් කනෙන් නාසයෙන් අරමුණු ගන්න බැරි වුණාට ඇතුලේ මනස වැඩ කරනවා. පස්සේ සිහි ආපුවම කියනවා මට ඇතුලේ හොඳට වැඩ කළා. මට මේ ඔක්කොම පෙවුණා. මෙහෙම මෙහෙම දේවල් පෙවුණා කියලා කියනවා. අන්න ඒ වගේ තමයි අරූපත් ලෝකවල බාහිර අරමුණු කෙසේවක් ගන්න බෑ. නමුත් ඇතුලේ අරමුණු ටික වැඩ කරනවා. උදාහරණයක් අපි කියමු පින්වතුනි දැන් මේ මනුලොවේ ඉන්නකොට එයා හොඳට සමාධි දිනු කළා, භාවනාව දිනු කළා, මොනවාරි තව දහම් කරුණු දිනු කළා, මෙව්වා දිනු කරලා මෙයා අරූප ධ්‍යාන වඩලා අරූප ලෝකයට ගියා. ගිහාම මෙයාට මේ අරූප ලෝකයේදී අර කරපු දේවල් ආවජනා කරලා ඉන්න පුළුවන්. අනිත් ධ්‍යානත් වඩලා තිබ්බා නම් කැමති නම් ඒ ධ්‍යාන වලට සම්බන්ධෙන්න පුළුවන්, නැගෙන්න පුළුවන්. ඒ විදිහට එන්න පුළුවන්. හැබැයි අර අලුත් අරමුණු ගන්න බෑ. නමුත් ධර්මයෙන් කියවෙනවා සෝහාම් මාර්ගඵල ලබපු කෙනෙක් අරූපත් ලෝකයට ගියා නම් එයාට ඊතර මාර්ගඵල ලබන්න පුළුවන් කියනවා. මොකද හේතුව ඒ සෝහාම් මාර්ගඵලය ලැබපු මාර්ගය දන්නවා. එහෙමනම් එතනදී මාර්ගය දන්න නිසා මාර්ගය දිනු කරලා භවනාවට වඩලා ඊතර මාර්ගඵල ලබන්න පුළුවන් කියලා කියනවා. අනික් අයට ඒ දේ කරන්න බෑ කියලා කියනවා. සෝහාම් නොවියතෙන්ද ගියොත් එහෙම සෝහාම් මාර්ගඵල ලබන්න බෑ කියලා කියනවා. ඒකට හේතුව තමයි වෙන අරමුණු දහන් අරමුණු ගැඹුරු අරමුණු මතු කරගන්න බෑ අරූපත් ලෝකවල. ඊතරේ මරණාසන්න මොහොතේදී ඒ දක්වාම මරණාසන්න මොහොත වෙනකම්ම අරූප සමාධියේ ශක්තිය තියෙන්න ඕනේ. ඒ ශක්තිය පාදක කරගෙන තමයි අරූපත් ලෝකවලට පත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා බෞද්ධ අය අපි ප්‍රාර්ථනා කරන්නේ අරූපත් ලෝකවලට යන්න. බෞද්ධය අපි ප්‍රාර්ථනා කරන්නේ හැම කෙනාම ප්‍රාර්ථනා කරන්නේ මේ සමාධි දිනු කරන්නේ විපස්සනා දිනු කරන්නේ හැම කෙනාම ප්‍රාර්ථනා කරන්නේ මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න ලැබේවා. එහෙම එතනකොට පින්වතුනි අපිට අපේ ජීවිතයේ කර්මානුරූපව සකස් කරලා දෙනවා. හොඳ ජීවිතයක් ඊළඟ ජීවිතයකත් භවනා කරන්න පුළුවන් හොඳ ජීවිතයක් හදලා දෙනවා.
ehara bana bhavana adiyunu karanna puluwan wenawa parami pirichcha welawaka marga pal labannat puluwan kamak labenawa anne e karanawan api therum gannata ona me arupat lokola vena bahira aramunu ganna beri bawa api therum karagannata ona එතකොට පින්වතුනි එතකොට අපේ මේ බුද්ධ ශාසනයක් අපිට පහළ වෙලා තියෙන්නේ මේ ධ්‍යාන වඩලා ඒ නවතින නෙමෙයි ධ්‍යාන කියන්නේ බුද්ධ ශාසනයේ මැද බුද්ධ ශාසනයේ මුල තමයි හොඳ ජීවිතයක් හදාගන්න එක ඒකට කියනවා සීලය කියලා බුද්ධ ශාසනයේ මැද කොටස තමයි මේ සමාධි හිත එකඟ භාවයක් හදාගන්න ඒකට කියනවා සමාධිය කියලා බලන්න සමාධියක් නැති කෙනෙක් බොහොම අසීරුවෙන් ජීවත් වෙන්නේ ආවේග සීලේ නිතරම තමනුත් අසහනකාරී පෞල් පරිසරියත් අසහනකාරී සමාධි තින කෙනෙක් හිම නෙමෙයි නිතරම සහනෙන් ඉන්නේ තමනුත් අසහනකාරී පෞල් පරිසරියත් බොහොම නිමිලා ඒතරන්නේ ඒ බුදු සාසනේ මැද කොටස භික්ෂුන් වහන්සේමක් වුණත් එහෙමයි බලන්න මේ සමාධියක් තියෙන ස්වාමීන් වහන්සේනක් වෙනකොට ඔන්නාසී බේම නිමිච්ච කෙනෙක් දහමට අනුයාත කෙනෙක් බවට පත් වෙනවා නැති කෙනාට සමහරට පොංචි කාරණේදී ආවේගශීලී වෙන්න පුළුවන් ගතියක් එනවා. ඉතින් අන්න ඒ වගේ ඒ தත්ත්වයෙන් අතම දෙන්න අපේ හිත සැහැල්ලු කරගන්න තියෙන දෙවෙනි දියුණුව තමයි සමාධිය කියන එක. හැබැයි සමාධිය කියන එකත් දෙවෙනි අධීර තුන්වෙනි අධීර තමයි ප්‍රඥාව ප්‍රඥාව කියන එකට අපි කිව්වේ අර පරමාර්ථ දකින්නට ඕනේ. නාම රූපයන් හොඳට දක් ගන්නට ඕනේ අපි කලින් විස්තර කළා දුන්නේ. ඒව පරමාර්ථ නාම රූප යන්තම් දකින මේ සම්මුතියෙන් දකින එක නෙමෙයි. අථාර්ථය දකින්න ඕනේ මේ හිතගත්තුත් හිත ඇතුලේ ධර්මතා ගොඩාක් තියෙනවා කයගත්තුත් කය ඇතුලේ ධර්මතා ගොඩාක් තියෙනවා අන්නේ යථාර්ථය දැකීම තමයි අපේ විපස්සනාවයි කියලා කියන්නේ ඒක තමයි අපේ අපි අර ඇතුලට බැහැගෙන බලනවා කියලා කියන්නේ ගිලා බැහැගෙන බලනවා කියලා කියන්නේ අපි මේ උඩින් පේන එක නෙමෙයි ඇතුලෙන් බැලලා බලාගන්න එක අන්නේ විදිහට යම් කෙනෙක් මනස හොඳට පෝෂණය කරගත්තා නම් දහමහරහා තමන්ට මේ ජීවිතයේ පුදාම් පුදුමාකාර සැපයක් තියෙනවා මනසේ සමාධි සමාධි ආලෝකයක් ඇති වෙනවා ප්‍රභාසර ගතියක් ඇති වෙනවා ඒතර මොලේ ක්‍රියාකාරීත්වය හොඳ ප්‍රබල භාවයට පත් වෙනවා ඒ වගේම හොඳට කල්පනාව ඇතුව ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා මේ ජීවිතයත් වාසනාවන්ත වෙනවා පාරමී පෙරලා තිබුණොත් මාර්ගඵල ලබන්නත් පුළුවන් වෙනවා සංසාර ගමන සැපදායක බවට පත් වෙනවා ඊළඟට යම් දවසක මාර්ගඵල ලැබිච්ච දවසක පහසෙන් මාර්ගඵල නිවන් ආબોධ කරගන්නත් පුළුවන්කම ලැබෙනවා ඒ නිසා අපි මේ පින්වතුන්ට ආශිර්වාද කරනවා මේ දහම් මාර්ග අනුගමනය කරලා චිත්ත සමාධියත් උපදවා ගන්න ලැබේවා යම් දවසකදී පරමාර්ථ ධර්මයන් දිනු කරලා ප්‍රඥාවත් අවදි කරගන්න ලැබේවා හැමදිනාටම මාර්ගඵල නිවන් ආબોධ කරගන්නත් ලැබේවා කියලා අපි ආශිර්වාද පවත්නවා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං තේ ධර්ම ශ්‍රවණය කළ කුසලානුභව බලයෙන් මේ පින්වත් සැමට මේ ජීවිත වාසනාවන්ත වේවා උපනුපන් භවයක් පාසා වාසනාවන්ත ජීවිත ලැබේවා සෝසේ පාරමී පුරා ගන්න ලැබේවා සෝසේ මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද පවත්නවා සම්දනාටම තෙරුවන් සරණයි වැඩම කොට වදාළ පූජ්‍යපාද අගලුගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා